චතුරාර්ය සත්‍ය මෙම නාම රූපයක් තුළම පවතින ධර්මතාවය. අපි කුමන නාම රූපේ ස්පර්ශ කරනවද? ඒ ස්පර්ශ කරන හැම තැනින්ම දුක හට ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය දේශනා කරේ රාතුන් වහන්සේලාට නෙමෙයි. පුරුතු ජනයන්ට. එහෙනම් අපි ඇලීමකින් ගැටීමකින් කුමන හෝ ක්‍රමයකින් මේ පුටුවක් මේසයක් මේ ෆෝන් එකක් සරප්පක් මොනවාරි නාම රූපයක් ස්පර්ශ කළාම ඒ ස්පර්ශය නිසා දුක හට ගන්නවා. මේ දුක අටගත්තේ ස්පර්ශය නිසානේ. ස්පර්ශකලේ අවිද්‍යාව නිසා. ඒක දුරු කරන ක්‍රමවේදය තමයිලු මේ චතුරාර්ය සත්‍ය තුළ දුක ඇතිවීමට හේතුව දැනගන්නවා කියන එක කියන්නේ. දුක නිරෝධ වීම නිරෝධ වීමේ මාර්ගය කියලා කියන්නේ ඒ ස්පර්ශ වන නාමයේ රූපය වස්තුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පරිභෝජනය කරන ක්‍රමවේදය. යම් කිසි කෙනෙක් යම් නාම රූපයක් මත ඇලීමකින් ගැටීමකින් තොරව කටයුතු කරනවා නම් එයා දුක නිරෝධ කරන ක්‍රමය දන්න කෙනෙක්. ඒක තමයි අපට පුරුදු කරන්න කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පුරුදු කරනවා කියලා කියන්නේ දැන් මාත්‍ය වැඩ කරනකොට සමහර කට්ටිය නම් ගොඩාක් දුස්සීලයි. ඒ කට්ටිය ගොඩාක් වැරදි තියෙනවා. එයාව දැක්කම අපට තරහා යනවා. එයා දුස්සීල නිසා තරහා යනවද? එහෙම නැත්නම් ඒ වගේ කට්ටියට මං අකමැති නිසා මගේ මානසිකත්වය නිසා තරහා යන දෙක එක විනාඩියක් ඉතිනම් තරහා යන්නේ නැහැ. යට රාජකාරිය කළා අයින් කළා. එයා කරේ පුද්ගලික ප්‍රශ්න මොකවත් නැහැ. පාර දැම්මා නිදාසුනද අපරම්බ නද හොඳ සන්තෝෂයෙන් ඊට පස්සේ කරන්න එපා කියලා ගියා. හොඳට සුවඳ සිලිය කතා කරනවා. හේතුව අපි යම් කිසි පුද්ගලයෙකුට සත්වයකට නාමයකට රූපයකට ඇලෙනවා ගැටෙනවා කියලා කියන්නේම අපට ඒක තුලින් දුක හට ගන්නවා. සතරමා භූතය ඒක රාසි වුණාම ඒ ඒක රාසි වෙන ක්වොන්ටිටි එකේ ඒ වස්තුවේ ප්‍රමාණයට සාපේක්ෂ රූප හැදෙනවා. ඒ රූපය අඳුන ගන්න ඕනවට අපි නමක් කියනවා. සතරමා භූතය ඇටම් වශයෙන් පවතින්නේ. ඒ භූතය මේමයි. දැන් අවකාශය තුළ පීඩනයක් පවතිනවා. ඒ පීඩනයේ කාලයක් තුළ පවතින නිසා ඒ පීඩනය කම්පණයටපත් වෙනවා. කම්පනයක් දරන්න බැරි වෙනකොට විසිරෙනවා. විසිරෙනකොට තරංග හැදෙනවා. ඒ තරංග සියුම් පරමාණු වලටපත් වෙනවා. ඒ සියුම් පරමාණු භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනවට සාපේක්ෂ IM භ්‍රමණය වෙනවා, මධ්‍යස්ථ භ්‍රමණය වෙනවා, ඉමින් භ්‍රමණය වෙනවා කියලා කණ්ඩායම් කීපයකට භ්‍රමණය වෙනවා. IM භ්‍රමණය වෙන කට්ටිය පුංචි භ්‍රමණයත් එක්ක එකතු වෙනවා. ඕමම කාලයක් කල්ප මිලියන විතර යනකොට පරමාණු හැදෙනවා. මේ පරමාණු භ්‍රමණය වෙලා තවත් ඒවට එකතුල එකතු වෙලා අණු හැදෙනවා. මේ අණු 100%ක් වේගයෙන් භ්‍රමණය වෙනවා විශ්ව අවකාශය තුළ විශ්ව පීඩනය නිසා. 100%ක් භ්‍රමණය වුණාම ඒකට අපි ඉලෙක්ට්‍රෝන කියනවා. 60ක් 70ක් 50ක් විතර භ්‍රමණය වෙනවා ඒකට පොට්‍රෝන් කියලා කියනවා. 10ක් 20ක් 12ක් කියනවා නියුට්‍රෝන. මේම අණු වර්ග 3ක්. හැබැයි භ්‍රමණ වේගය 3ක්. මෙතන අණු 3ක් නෑ. ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන් නියුට්‍රෝන් කියලා එකක් නෑ. ඒක විද්‍යාඥයෝ බොරුනේ කියන්නේ. එකම අණුවේ භ්‍රමණ වේග 3ක්. එතන මෙයා අයියෙන් කරපෙන නිසා අපි ආව අඳුන ගන්නවා මේ නමින්. මෙයා සාමාන්‍ය භ්‍රමණය වෙන නිසා මේ මඳුර ගන්නවා. මෙයා ඉමීම් භ්‍රමණය වෙන නිසා යාර නියුට්‍රෝන යා නිවිච්ච කෙනෙක් කියලා කියනවා. මෙන්න මේම එක ඉලෙක්ට්‍රෝන එකක් එක්ක භ්‍රමණය වුණාම අපි යාට කියන හයිඩ්‍රජන් කියලා. හයිඩ්‍රජන්. එතකොට මේ හයිඩ්‍රජන් ධාතුවට තවත් ඉලෙක්ට්‍රෝන පහක් එකතු වුණාම ඉලෙක්ට්‍රෝන හයක් ලැබුණානේ. එතකොට ඒක ටිකක් ඝනයි. ඒකට කියන කාබන් ධාතුව කියලා. තවත් දෙකක් එකතු වුණාම හටයි. එතකොට ඒක රත් වෙන ගිනියම් වෙන. ඒකට කියන ඔක්සිජන් ධාතුව ගින්න කියලා. මෙන්න ගිනි ගන්නා සුළු, ගලන සුළු, ඇලෙන සුළු, අවුවෙන සුළු කියලා මෙන්න ස්වභාවයන් අතරක් ඇති වුණා. මේ පටවිය කියලා කියන්නේ මේ අණු එකතු වීම නිසා අටගත් ඝන ස්වභාවය. ලොකම් පටවි ඝන ස්වභාවය. මේ අණු දෙක අතර ඉඩසක් තියෙනවනේ. අණු දෙකක් අතර ඉඩසක් තියෙනවා. ඒ ඉඩස ඈත් වුණොත් මෙම ඝන වෙන්න බෑ. ලීල් වෙනවා. ඒතර ගලනවා. ද්‍රව ස්වභාවය. මේකට ආපෝ කියලා කියනවා. තවත් අණු දෙක අතර ඉඩස ගොඩාක් ඈත් වුණාම ඒගොල්ලෝ විසිරලා යනවා. ගලනවා. පා වෙනවා. උලන් කියලා කියනවා. අණුව ඕනට වඩා භ්‍රමණය වුණාම ගිනි ගන්නවා. ඒකට තේජෝ කියලා කියනවා. මෙන්න මේ භූතය අතර දෙනා තමයි මහා භූතය නැත්නම් සතර මහා භූතය කියලා කියන්නේ. එතකොට මේ ඝන වස්තු, ද්‍රව වස්තු, වායු වස්තු, ගිනි වස්තු කියන මේ අතර දෙනා එකතු වෙනකොට ඒක රාසි වෙනකොට ඒ ඒක රාසි වෙන ක්වොන්ටිටි එකක් තියෙන ප්‍රමාණය. ඒකට සාපේක්ෂ නාම රූප හැදෙනවා. ජිල් බෝල කියනවා, ෆුට්බෝල් බෝල කියනවා, සෙරප්පු කියනවා, කමිස කියනවා, උරලෝස කියනවා, ෆෝන් කියනවා, වාහන කියනවා මේ විදිහට විවිධ මනුස්සයාගේ පරිභෝජනය සඳහා භාණ්ඩවල උවමාරුවේ පාසුව සඳහා හැම එකටම නාම දුන්නා.
ඒ නිසා තමයි රා රූපයයි නාමයයි ලෝකේ නිර්මාණය වුනේ. ඒ සතර මා භූතයන් තමයි අපිත් ඇදුනේ. පුංචි කලලයක් අම්මා ආප කනවා බඩ ඉරිඟ කනවා තේ බොනවා ඒ පොඩ 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 පෙකිනි වලින් ඕජාවෙන් ගිලා ගිලා ඒ සතර මා භූතය පොඩ 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 අර දරුවා නිර්මාණය කරනවා. ඉපදෙනකොටත් මේ රාත්තල් දෙකක් තුනක් වගේ තමයි ඉන්නේ. කෑම කවලා කිරි දීලා අර මේකල කෑම කවලා කවලා ගන්නකොට මේ බෝන්චි අර මේ පටවි ධාතු, පොදි කියන්නේ ගිලම්පස කියන්නේ වතුර කියන්නේ ආපෝ ධාතු, උෂ්ම ගන්නවා වායෝ ධාතු, උණුසුම දෙන්නේ පොන්දර නෙට්ටේම දාලා උණුසුම දෙනවා තේජෝ ධාතු. මේ හතර එකතු කරනවා යාට. එකතු කරන එයා වැඩෙනවා. ඒකට සතර මා භූතය කන්වර්ට් වෙනවා සත්‍යයක් වශයෙන්. එයා වඳුර ගන්න බෑනේ. අපි කොඩි තුවක් වෙයිම කියලා ජයසිංහ කියලා මොනවාද නමකින් එයා වඳුනනවා. නැත්තම් මිනිස්සයා මේ එන්න කිව්වම ලස්සයක් විතර මිනිස්සු එනවනේ. කාටද කතා කරන්නේ? ඒ නිසා වෙන වෙනම නම් දීලා ඒගොල්ලන්ට වෙන වෙනම සාති කඩලා එම හඳුන්වනවා. මේම තමයි නාම රූප ඇදිලා තියෙන්නේ. මිනිස්සයාගේ සත්‍යයේ පරිභෝජනය සඳහා, උවමාරුවේ පාසුව සඳහා. මේවට ඇලෙනකොට ගැටෙනකොට ඒ ඇලුනොත් ඒ නිසා දුකක් අට ගන්නවා. ගැටුනොත් ඒ නිසා දුක අට ගන්නවා. එතකොට ආසාවක් ඇති වුනොත් ඒක ගන්නකම් ඒක අයිති කරගන්නකම් දුක තියෙනවා. ගැටුනාම ඒක විනාශ කරනකම් අයින් කරනකම් පරිගන්නකම් දුක තියෙනවා. එහෙනම් මේ ඇලීමයි ගැටීමයි නිසා දුක හට ගන්නවා. ඇලිච්ච නිසා ගැටිච්ච නිසා තමයි දුක හටගත්තේ කියලා තේරුම් ගත්තාම ඒ දුකට හේතුව එයා දන්නවා. ඊට පස්සේ ආ පුරුදු කරන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමේ. ඒක තමයි නිදහස් වීමත් නිදහස් වීමේ මාර්ගය. ඒක ශක්තියක්ද කියලා බලන්න පුළුවන් මාත්‍ය. ඒ ස්වාමීන් වහන්සේ ඇලිලා නැත්නම් ගේට්ටු වාන්නේ දොරවල් වාන්නේ වාහනේ යතුර කටේ තියෙනවා ලයිකනින් සුන සුඩින් තියෙනවා මේ සේප්ුවේ දොර එහෙමම තියෙනවා ආලා ඒ දොර යතුරත් එක තියෙනවා එහෙම ඉන්නවා නම් මේ ප්‍රකාශයේ 100%ක් ඇත්ත. උන් අහුවෙලා නැහැ නුනාති කිසිම දෙයක් බැඳිලා නැහැ ඇලිලා නැහැ ගැටලා නැහැ දෙපාරක් ලොක් කරලා ඇරලත් බලන මේක හරිද කියලා. එහෙනම් ඇලිලානේ එහෙනම් ගැටිලානේ. බැංකුවේ පොතේ දාලා තියෙන ස්ථීර තම්පතු වෙන කාටවත් ගන්නත් තමන්ගෙන් පස්සේ අයිතිය ලියලත් නැහැ. කොහොමද අපි කියන්නේ ඇලිලා නැහැ ගැටිලා නැහැ කියලා? ඕන් ඇලිලා ගැටලා තියෙන කරා සාක්ෂි. සෙරපුව ගලවලා සංගවස් ඇතුළට අරන් ගිල යටින් තියෙනවා. ඇයි 15000 සෙරපුව? එළිය තියලා කවුරු අරන් ගියේ? කොහොමද කියන්නේ ඇලිලා නැහැ ගැටිලා නැහැ කියලා? නිලය බලය ඒක අල්ලාගෙන නම කියන්න ගියාම පැය භාගයක් විතර යනවා. ඒ પરම්පරා පට්ටම් ඔක්කොම කියලා. කොහොමද අපි කියන්නේ මාන්නේ නැහැ කියලා? උඩඟුකම නැහැ කියලා? පුද්ගල සත්ව ස්වභාවය නැතුව ඉන්නවා කියලා කොහොමද කියන්නේ? උන්නාසෙම ඔප්පු කරනවානේ. මම එතන ඉන්නවා අය කියලා. සැබෑ සත්වයකට ඇලිීම ගැටීම නැත්තම් එයාට ඒවා තියෙන බව එයා දන්නෙත් නෑ. දැන් ගෞතම බුදුහාඳුරන්ගේ ඇවිල්ලා සාමිනාංශ ඔබ වහන්සේගේ සේනාසන අක්කර පොඩ්ඩක් ඉන්න මැනලා කියන්න. ඇයි උන්වහන්සේ දන්නේ නෑ? එහෙනම් ඇවිල්ලා නෑ ගැටිලා නෑ. කොහොමද? අක්කර 3යි රූට් 2යි පර්චේස් 15 අර ඒ පර්චේස් එක කරමනස කඩේ අල්ලගෙනනේ නඩුවක් තියන. මනෝ මේක දසමෙටම දන්නා. කොහොමද කියන්නේ ඇවිල්ලා නෑ ගැටිලා නෑ කියලා. ඒ සාමිනාංශෙම සාක්ෂි දරනවා. උන්වහන්සේ ඇලිලා ඉන්න බව ගැටිලා ඉන්න බව. අර සම්ප්‍රදාය මිනිස්සු අපහැදෙනවනේ. ප්‍රත්‍ය අඩු වෙනවනේ. ඒ නිසා තමන් උත්තරීතරයි. තවත් ලබන්නම සුදුසුකම් තියෙනවා නිසායි මම කියන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා යන වාහන බුලට් ප්‍රූෆ්. ආන්ද්‍රාන්ත වෙඩි තියන්න මිනිස්සු ඉන්නවද ලෝකේ? පින්ඩපාතේ කරගෙන ಗುಣධර්ම වඩන රාත් බෝධියට පෙරම්පුරණ කෙනෙකුට වෙඩි තියන ලෝකේ මිනිස්සු එක්ක ඉන්නවද? එහෙම මිනිස්සු නැහැනේ. ඇයි බුලට් ප්‍රූෆ් වල යන්නේ? තමන් ගැන තමන්ට සැකයි තමන්ට මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒ සැකේ ආවේයි. තමන් තුල තියෙන දුස්චරිතය නිසා. තමන් කරන අනවශ්‍ය වැඩ නිසා අතුර ඉන්නවා කියලා තමන්ට දැනෙනවා. ඇත්තටම බුදුහාමුදුර බුලට් ප්‍රූෆ් වල ගියේ නැහනේ. නිකම් සතපිල නැයි බුදුහාමුදුර ගන්න මේ ලෝකේ මට මොකුත් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අපි සිල්වත් නම් අපි ලෝක සත්‍යයට අනතුරු නැත්නම් කරදර කරන්නේ නැත්නම් ජීවිතේ කවදාකවත් අපට කරදර කරන හේතුඵල බදාම. අර නිව්ටන් කියන්නේ every action have a reaction කියලා. මම මාත්‍යට හොඳට සලස්සන්ට කතා කරා මාත්‍යට අනේ ස්වාමිනාත තනිපෙන් ඉන්නවාද. මම මාත්‍ය ආපු වෙලෙන්දලා නින්දා කරන අපහාස කරන අනේ දුත්තිලා ආන්දර කියලා යන ගමනත් කට්ටිය බැන බැන යන්නේ. මම බැන්නනේ ඒ නිසා මට බයිනවා. එහෙනම් අපි ලෝකේ මොකද්ද වපුරන්නේ? ඒකල අපට නැවත ලැබෙන්නේ. අපි මිනිසුත් එක්ක හිතවත් නම් මිනිසුත් අපට හිතවත්. අපි මිනිසුන්ට එලා දකින්න නම් නින්දා කරන අපහාස කරන අපටත් ඒ ටිකමල මිනිසු කරන්නේ. කොමක් දෙනවද ඒකල ලැබෙන්නේ? මේක හේතුඵල ධාම කියලා කියනවා. චතුරාර්ය සත්‍යත් ඒ වගේ තමයි. මේ හැමතැනම හැලීමක් ගැටීමක් අපි නඩත්තු කරනවා නම් නිර්මාණය කරනවා නම් ඒ හැමතැනීම දුක හට ගන්නවා. මිනිසු අර මල ගෙවල් වල මාත්‍රේ බලන්න පියුනර වලට ගියාම මිනිස්සු හඬනවා කෑ ගාලා හඬනවා. දැන් මමත් එක මේ පාන්සකෝලට ඒ කාලේ ගිහිල්ලා මම හොඳට ආගින්ද මොනවද කියන්නේ? අනේ මගේ පුතේ දැන් උඹ නැතුව අපිට මේ ගෙදර ලිපපත්තු වෙන්නේ නැහැ පුතේ. පඩිය ගත්ත ගමන් ඇවිල්ලා රුපියල් 30000 මගේ අතට දෙනවා මගේ. මම කියන්නේ පඩි නැති එකට හඬන්නේ පුතා නැති එකට හඬන්නේ නැහැ. අනේ මගේ පුතේ දැන් ට්‍රැක්ටරේට නම් ෆිනෑන්ස් එක දාන්න බෑ අනිවාර්යෙන් උත්තනවා මගේ පුතේ. ෆිනෑන්ස් එක ගෙවන්න බැරි වෙච්ච එකටයි මම හඬන්නේ. පුතාව බලනකොට
පැයක් විතර මං ආගෙනට එක තැනකවත් පුතා නැති වුණා කියන කතාව කියන්නේ. අරක නැති වුණා, මේක නැති වුණා, මේක කරන්න බැරි වුණා, පුතේ වපුරන්න තියෙනකොට පුතා මෙහෙම ගියානේ, දැන් මේක කාට කියලා ආන්නද මගේ පුතේ කියලා. එතකොට අර නැති වෙච්ච පාඩුවටයි මේ හඳන්නේ. ඒ කියන්නේ අද ලෝකේ සියලු සත්වය ගත්තාම පෘථිවියන සත්වය යථාර්ථය දකින්නේ නැහැ. තමන්ගේ වාසිය නැති වුණා, තමන්ට අම්බෙන්ඩ තිබිච්ච එක නැති වුණා කියනකොට කම්පා වෙනවා. මෙයාගේ මගේ යම්කිසි දේපලට හානියක් එනවා, මෙයා නිසා මට යම්කිසි පාඩුවක් එනවා, ඒකට ගැටෙනවා. මේ මොළු ඇති වෙන්නේ. ලෝකේ හැමෝටම මේක තමයි තියෙන ප්‍රශ්නේ. උපාසක මට කිරි කඩයක් දාලා තිනවා කියමුකෝ, කිරි පැකටක රුපියල් 20යි. ඉස්සරහින් තව කෙනෙක් කිරිපක් කඩයක් දාලා රුපියල් 10ට දුන්නත් උපාසක මට ආශිර්වාද කරනවාද, පිරිත් නූල් කඩ ගන්නවද, මේක අයින් කරන්නේ කොහොමද කියලා නිකල්පනා කරන්නේ. ඒ කියන්නේ අපේ වත්කමට, අපේ ලැබීම් වලට හානියක් වෙනවා නම් අපි ගැටෙනවා. අපිට ලැබෙනවා නම්, අපට වාසියක් තියෙනවා නම් අපි ඇලෙනවා. උන් එතන තමයි අපේ කෙලෙස් නිර්මාණය වෙන්නේ. ඇලීමයි ගැටීමයි සමාත්‍ය කිව්වා වගේ තණ්හාවයි තරහවයි එහෙම තමයි නිර්මාණය වෙන්නේ. අපි ව්‍යාපාර එහෙම කරන්නේ. ඔව්. ලැබෙන දේෙන් සන්තෝෂ වෙන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මාත්‍යාට හොඳ ලක්ෂණ මේ රාඩු උරලෝසුවක් තියෙනවා. ඒකට සතුටු වෙන්නේ නැහැ. 24 කැරට් ගෝල්ඩ් වොච් එකක් නැහැ නේ කියලා නැති එකට අපි කම්පා වෙනවා. එහෙම නැද ලෝකේ. අපි ළඟ මොරිස් මයිනර් කාර් එකක් තියෙනවා රුපියල් 100යි, ඒක වටිනාකම. හයිබ්‍රිඩ් එකක් නැහැ කියලා දුක් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ තියෙන දෙයට සන්තෝෂෙන්ද අමතක වෙනවා, නැති දෙයට දුක් වෙන්න අපිට කල්පනාව තියෙනවානේ. අද ලාභේ අඩුයි. නමුතර අම්බෙච්ච ලාභයට සතුටු වෙන්නේ නැහැ. අර නොලැබුණු ලාභෙන් නම් ඉතල අපි දුක් වෙනවා. මේ නිසාලු අපි හැමෝම නිරෝගිමත් නේ, රෝගිමත් වෙලා ඉන්නේ. අපේ නිරෝගිකම අපට අහිමි වෙලා තියෙන්නේ. ගෙදර ගියාම කෑම හොයලා තියෙනවා. ව්‍යංජන දෙකයි. දැක්කම අපිට තරහ මොකක්ද දන්න මේම දන්න උයන්නේ ටික පොලි පිළියට උයන්න එපාය. හැබැයි අර තියෙන ව්‍යංජන දෙක මට ලැබුණානේ, මේ බට්ටික ලැබුණානේ, මේ ටික හරි ලැබෙන්න මට පින තිබුණානේ කියලා ඒ වාසනාව බලන්නේ. අර තියෙන දෙයින් සතුටු වෙන්නේ නැහැ. අර නැති පොලොස් එක ගැන තරහ වෙන පරිප්පු ටිකක් අදලා නැ ඔද්දක් නැහැ. අර නැති හොද්දට වනිනවා. අර තියෙන බෝන්චි වලට සන්තෝෂයෙන් මේ සුබ පතන්නේ. ඒකට ಗುಣ කියන්නේ. උපාසක මාත්‍ය පෝසත් වෙන්න උත්සාහ කරන නිසා නේ ප්‍රශ්න ආවේ. ජීවත් වෙන්න උත්සාහ කරලා බලන්නකෝ. කවදාවත් ප්‍රශ්න වෙන්නේ නැහැ. අද ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් කවදාකවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අද මිනිසුන්ට තියෙන ජීවත් වීමේ උත්සාහයක් නෙමෙයි අවශ්‍යතාවය, නෙමෙයි පෝසත් වීමේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට යනකොට ගොඩාක් අකුසල් වෙනවා උපාසක මාත්‍ය. නිකන් උපාසක මාත්‍යගේ පැත්තට මම කතා කරන්නම්. දැන් උපාසක මාත්‍යගේ ලෝයර් කියලා හිතන්නකෝ මාව. දැන් උපාසක මාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික්කෙම නම්බර් එක වුණා. තවත් උපාසක මාත්‍ය උපදෙස් දෙන මේ විදිහට මේක බ්‍රාන්චස් හදන්න මේ විදිහට කරන්න කියලා උපදෙස් දුන්නම වහඹ පළාතේ එක. වහඹ පළාතේ උපාසක මාත්‍ය නම නොදන්න කෙනෙක් නෑ. රාජ්‍ය මට්ටමින් දන්නවා. එක. උපාසක මාත්‍ය එක පාටම ආට දෙකක් ලැබුණා නැති වුණා. නැත වයසට ගියා නැති වුණා. අනතුරක් වුණා නැති වුණා. මොනාර එකකින් නැති වෙනවනේ. එතකොට මේ ව්‍යාපාරවල එක කාටද දෙන්නේ? ඒ දේපල ටික කාටද දෙන්නේ? ඒ වත්කම් ටික කාටද දෙන්නේ? ඒකින නම්බු නාම ගෞරව කීර්ති ඒ ඔක්කොම කාටද යන්නේ? ඒකක්වත් අපිට ගෙනියන්න බෑ. එහෙනම් මේ ලෝකේ අපි ඉපදෙනකොටම අපට තීරණය වෙලා තියෙනවලු මෙයාගේ ආයුෂ මෙච්චරයි, මෙයාගේ අම්මා මෙයා ඉපදෙන්නේ මෙතන, කන්නේ මේවා, අඳින්නේ මේවා, මෙයාට ඇති වෙන ලෙඩ රෝග මේවා, මෙයා නැති වෙන්නේ මේ දවසේ. ඒවා තීරණය වෙලා තියෙන්නේ. අපි කොච්චර උත්සාහ කළත් උපාසක මාත්‍ය මුළු ජීවිතේම උත්සාහ කළා බලන්න, පරචිත්‍යයේ තියෙන හාමුදුරමකින් අහලා බලන්න, මගේ දෛවයට සාපේක්ෂව ලැබෙන්න තියෙන එක රුපියලක්ම වැඩිපුර අම්බ කළාද නැහැ. එච්චර තමයි. ඒ කියන්නේ අපිට පෙර සංසාරේ කරපු කුසල් වලට සාපේක්ෂව ලැබෙන්නේ සමහරට ඒ කුසල් නිකන් ලැබෙනවා. දේපල නිකන් අම්බෙන උරුමේ කෝටි 500යි 1000යි කියලා නිකන් අම්බෙනවා. සමහරට අම්බ කරලාමලු ගන්න ඕනේ. ඒකත් දීලා තියෙනවා. ඒ දීප ක්‍රමයට අරක ගන්න ඕනේ. හැබැයි ඒකෙන් රුපියලක්වත් වැඩිපුර ගන්නත් බෑ. රුපියලක්වත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ රුපියල අන්තිමට අතට එනකන් එයා පණ යන්නේත් නෑ. ජීවත් වෙලා ඉවර වෙන ආයුෂ කාලෙන් එක විනාඩියක් කොච්චර ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා හිටියත් එක විනාඩියක් වැඩිපුර තියන්නත් බැරිලු. එක විනාඩියක් කලින් මරන්නත් බැරිලු. විශ්ව ධර්මතාවය. මේ ධර්මතාවය අපි තේරුම් ගත්තොත් විතරයි අපේ ප්‍රීතිය සන්තෝෂය අපිත් එක්ක ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රීතිය සන්තෝෂය වෙනම තියෙනවා. ඒක ලැබුණ නැහැ කියලා බලාගෙන මම දුක් විඳිනවා. අර දෙක වෙන් වෙනවා. එහෙම නැත්නම් ප්‍රීතියයි සන්තෝෂයයි මගෙත් එක්ක මම බවට පත් වෙලා ජීවත් වෙනවා. ඒ හරි සන්තෝෂයෙන් ඉන්නේ. ඒ යාට ඒකින ප්‍රශ්නයක්වත් නැහැ. ලෝකේ කෝටි පළවෙනි කෝටිපතියා වෙලත් එයාට තේරිලා තියෙනවා මේ මොකක්ද ගෙනියන්න බෑ කියලා. ඇත්ත ඒක තමයි පාසල්.
එත උදේ ඉර උදා වෙන එක අපට ස්ථිර නැත්තම් අපි මේ දරණ ප්‍රයන්තේ මොනවාරි වැඩක් තියනවාද? එක වෙන්න තියෙන එක වෙයි. හැබැයි ලෝභය අලෝභය කරන්න කවදද උත්සාහ කරන්නේ? කවදද ඒක ඒ ධර්මතය වටා ගන්න? එදායින් පස්සේ ගමන නවතිනවා යා. දැන් ඒක යාට තේරුම් නැත්තම් යා ඒක ඉලක්කෙට යනවා. ඉතනවා මේක වැඩක් නෑ හම්බ කරලා තියලා යන්න මොකටද හම්බ කරන්නේ? තිබ්බා මේ මිනිස්සුකම් බෙදා ගන්න. ඒතර මේගොල්ලෝ වෙන මම මොකටද නිදි මරන්නේ? මාර වැඩි මොනුගුරාට මම අඹ කළා නෑ එයා අඹ කරගත්තද ඒක එයාගේ ප්‍රශ්නයක් කියලා මම ඒ මාංශය තේරුම් ගත්තා මේ විඩාව තේරුම් ගත්තාම මේ ලෝභයක් මසුරුකමක් මම දිනු කරනවා අය මේ දුර්වලකමක් කියන එක තේරුම් ගත්තාම එයා නවතිනකොට අර කර්මයක් නවතිනවා එතනින් පස්සේ යට යන්න බෑ තායිලන්තේ රජිරුවන්ටත් ඕක තේරුණානේ මිනිස්සු අපිට හදන්න බෑ මිනිස්සු හැදෙනකොට හැදෙයි කිසිම කෙනෙක් ගාල් හදන්නත් බෑ හඬලා හදන්නත් බෑ කන්නලව් කරලා හදන්නත් බෑ බලෙන් තරවටු කරලා හදන්නත් බෑ මේ මිනිස්සු හිතෙන්න ඕනේ නෑ මං අද ඉඳලා මේම තමයි ඉන්නේ මං වැරදි කරන්න එහෙම තමයි හදන්නේ මේක හදන්න බෑ කිව්වා පාන්දර නැකිලා පාන වෙලා මිනිස්සු වෙනවලු තායිලන්ත රජිරුව නෑ උදේ බලනකොට 10ට විතර පින්ඩ පාතේ වඩිනවලු රජිරුව මුළු රටම කැළඹුණා ඒක තමයි ඇත්ත කිසිම කෙනෙක් ලෝකේ හදන්න බෑ තමන් තමයිලු හැදෙන්න ඕනේ තමන් හැදෙනකොට ලෝකේ හැදෙනවලු දැන් ලෝක සාමය ගැන අපි කතා කරන නිපාසක මාත්‍යා තමන් සාමයෙන් ඉන්න උත්සාහ කෙරුවොත් තමන් වගේ මොම සාමයෙන් ඉන්න උත්සාහ කරන්නේ ලෝකේ සාමය ඇදිලානේ එහෙම නැත්නම් ලෝක සාමය කියලා අර නිකම් අර රයිස් එකක් දානවා වගේ එහෙම ගෙනල්ලා දෙන්න බෑ මිනිසුන්ට අපි ඔක්කොම සාමයෙන් ඉන්න උත්සාහ කළාම ලෝකේ සාමය හැදෙනවා එහෙම තමයි හැදෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම එහෙම තමයි මම හැදුනාම ලෝකේ හැදෙනවා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ලෝකේ හැදෙන හැටි අපි සාකච්ඡා කරන කම්පරන්ස් වල මම හැදෙන්නේ නැහැ එතකොට ඒක වීලුවක් නේ ඒක කාලය අපරාධනේ ලෝකෙම එක තියලා පන්සිල් සමාදන් වුණා නම් ප්‍රශ්නේ විසඳිලානේ. ආතසි ක්ලබ් කියනවානේ මේ ලෝකෙට තියෙන එකම උත්තරේ පන්සිල් සමාදන් වෙන එක කියලා. මේ ලෝකේ හැමෝම කවදාද බුදුහාමුදුරුවෝ සරණ යන්නේ පන්සිල් ගන්න. එදාට මේ ලෝකේ එක ප්‍රශ්නයක්වත් නැල්ලු. පන්සිල් රකින්න නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. පන්සිල් රකින්න.